වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළ තියෙන්නේ පසුගියදා ගල්ලංගුරු ටෙන්ඩරයක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දුන් ඒ නියෝගයට අනුව එහි වග උත්තරකරුවා පාටලි චම්පික රණෝ කරන මම බවයි. මොකද මෙහි සත්‍ය. මේ සත්‍ය තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තිබෙනවා අප සතුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා මේ ප්‍රශ්නගත ගලඟුරු ටෙන්ඩරය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙන්නේ 2015 සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා මම විදුලි බලහා බලශක්තිය ඇමති නෙවෙයි ඒ බව හොඳින්ම දැනගෙන තමයි මේ මඩ ප්‍රහාරය මේ වාසුදේව නානායක්කාර නොහොත් අර දූෂිත මහින්ද රාජපක්ෂ කල්ලියේ ප්‍රකාශකේ මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා මේ පිටිබඳව මාධ්‍ය වලින් මගේ නම සඳහන් කරලා කරපු සෑම මාධ්‍යයකම ඉල්ලා හිටිනවා. මගේ මාය අවස්ථාවේ ඇමති නොවෙන නිසා මට තියෙන කැබිනට් සාමූහික වක්‍රයෙන් පමණයි ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න කියලා එසේ නිවැරදි නොකරන සෑම කෙනාටම එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා වාසුදේව නානායක්කාරටත් එක්ක. ඒ වගේම මෙහි තියෙන වැදගත් අනික් කාරණේ මේ කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලන ලද ටෙන්ඩරය සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්විච්ච නිසා මෙම ටෙන්ඩරය ඒ අවස්ථාවේදී ප්‍රසම්පාදන අභියාචනා කමිටුව එහෙම නැත්නම් ප්‍රොකියුමන්ට් ඇපීල් බෝඩ් එක ඉස්සරහට ගිහිල්ලා තිබිච්ච නිසා එය ජනාධිපතිතුමා යටතේ තිබෙන නිසා මම විසින් ජනාධිපතිතුමාට 2015 අගෝස්තු 13 වෙනිදා මේ පිළිබඳව ලිපියක් ලියනු ලැබුවා. ඒ ලිපිය මගේ Facebook අඩවියේ තියෙනවා. ඒක කියවන්න හෝ කියවන්න නැතුව හෝ තමයි මේ රාජපක්ෂ ජූසිත රාජපක්ෂ කල්ලිය සහ ගල්ලංගුරු මාෆියාව මේ චෝදනාව මට එල්ල කරලා තියෙන්නේ. මම මොකද්ද කියලා තියෙන්නේ? මේ තාම පැහැදිලිව එහි අවසාන කරුණු තුනෙන් මම කියලා තියෙන මේ ඉංග්‍රීසියෙන් මේ ලිපිය තියෙන්නේ Under these circumstances, I place before your honor following recommendation for your kindly consideration and approval. First, to accept the recommendation made by the Procurement Appeal Board. Prasampadana Abhyachana Committee Niyogaya. To cancel the tender and call for a fresh bid internationally after making changes to the tender conditions if necessary. ඒ කියන්නේ මම ජනාධිපතිතුමාට යෝජනා කරලා තියෙනවා ඒ අවස්ථාවේ බාරකාර ආණ්ඩුවේ ඇමති හැටියට ප්‍රසම්පාදන අභියාචනා කමිටුවේ යෝජනාව හැටියට මේ ටෙන්ඩරය අවශ්‍ය කරන්න කියලා. ඒක තමයි උපරිම අධිකරණය කියලා තියෙන්නේ. එතකොට මෙතන මෙහි වග උත්තරකරුවෙක් නම් මම මේකට අවශ්‍ය කරන්න කියලා යෝජනා කරනවා. ඒකම තමයි උපරිම අධිකරණය කියලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ අපි ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ඔය වාසුදේව මහත්තයනේ ඔය වාසුදේව අවතාරය වෙලා තියෙන්නේ මහින්ද මහත්තයනේ. ඒගොල්ලන්ටත් අපි ඒ පියවර ගන්නවා. මොකද එතුමන්ලා ඔය විටින් විට ඔය වගේ කට්ටිය එවනවා. ඉතින් ඒ ගැන අපි කලබල වෙන්නේ නැහැ. එතුමන්ට මම ඔය ගල්ලංගුරු ප්‍රශ්න සම්බන්ධයෙන් ලිපි කැබිනට් මණ්ඩලයේ නිරීක්ෂණ ගණනාවක් දාලා තියෙනවා. ඔය එක දවසකවත් ඔය කැබිනට් මණ්ඩලයේ හිටපු ඔය දැන් වීරයෝ වගේ කතා කරන වාසුදේවලට කිසි කොන්දක් තිබුණේ නැහැ මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කරන්න. ඒ අවස්ථාවල්දී ඒ අවස්ථාවේදී එදා ඉඳන්ම අපි ඔක ප්‍රශ්න කරලා එළියට ආවා. ඔය හුඟක් දෙනෙක් ඒ කාලේ කිව්වනේ මේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ. වාණිජ ඝාතකයෝ ඉන්නවා. අපි ඇමතිකම් අත්තරින්න ලෑස්ති. කොහොම යකී කී බොරු වීරයෝ ටිකක් ඉඳන් අදටත් ඉන්නවා ඒ වීරයෝ. හැබැයි ජනතාව ගහලා පන්නනකම් ජනවාරි 8 වෙනිදා අනේ අර ඇමතිකම් බදාගෙන හිටියා. ඕක තමයි ඒගොල්ලන්. නමුත් අපි එමුනේ අපි එළියට ඇවිල්ලා ඇත්ත කතා කරලා ඒ සමාජ වෙනස කළා. ඒ සමාජ වෙනස ඉදිරියට ගෙන යන්න අපි කැප වෙනවා.